මිලියන තරම් ගිවිසුමක් ඩොලර් මිලියන 480කට දාලා කරන ගිවිසුමක් ඇමරිකා පවසන පරිදි ආණ්ඩුව පවසන පරිදි මේක ආධාරයක් ඩොලර් මිලියන 480ක ණයක් නෙමෙයි. ඒ වගේම ලංකා ආණ්ඩුවෙන් ඉදිරිපත් කරපු යෝජනාවලියක් අනුව තමයි මේ ගිවිසුම සකස් වෙලා තියෙන්නේ කියලා තමයි උන් කියන්නේ. නමුත් වැදගත්ම දේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම රටේ සාකච්ඡාට ලක් වෙලා තිබෙනවා. රටේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ. රටේ ප්‍රධාන වශයෙන් සාකච්ඡාට ලක් වෙලා නැහැ. මේක ඒ නිසා මොකද්ද මේ ගිවිසුමේ තියෙන අඩංගුව පිළිබඳව රටේ පොදු මහජනතාව දන්නේ නැහැ. දෙක තමයි මේ ගිවිසුම අත්සන් කරන වෙලාව. ඡන්දයට තව සති දෙකකටත් අඩු කාලයක් තිබේ. මෙවැනි ඉතාම දේශපාලන වශයෙන් සංවේදී වේලාවකදී මෙවැනි ගිවිසුම අත්සන් කිරීම ඉතාම බරපතල ලෙස වැරදි. ඇමරිකාව වගේ විදියට රටක් එක්ක අපි යම්කිසි ගිවිසුමකට යනවා නම් ඒක ආධාරයක් වුණත්, ණයක් වුණත්, මොකක් වුණත් අපි දකිනවා ඒක විනිවිදභාවයෙන් ජනතාව දැනුවත් කළ යුතු දෙයක්.